තවමත් කුතුහලයක්ව පවතින ගෑස් අර්බුදයට කවදා විසඳුමක් ලැබෙයිදයි රටේ ජනතාව බලාගෙන සිටිනවා. ගෑස් ගැන රටේ ජනතාවට තිබුණු විශ්වාසයත් දැන් සිලින්ඩරේ ගෑස් ලීක් වෙනවා වගේ ජනතාවගෙන් ඉතාමත් ඉක්මනින් වාෂ්ප වෙන්න පටන් අරන්. මුලින්ම තිබුණු ගැටලුව වුණේ ගෑස් සංගතිය වෙනස් කර ඇති බවයි. ඒ බව රාජ්‍යමති ලසන්ත අලගියවන්න මහතාත් පිළිගත්තා. නමුත් එන්න එන්නම ප්‍රශ්නේ දිග්ගැසෙනවා හැර තවමත් කිසිදු බලධාරියෙකු නිලධාරියෙකු මීට නිසි විසඳුමක් නම් ලබා දෙන්න කටයුතු කර නැහැ. පසුගියදා පාරිභෝගික සේවා අධිකාරිය නියෝග කළේ දෙසැම්බර් 4 වෙනිදාට පෙර මිලදීගත් මුද්‍රාව ඉවත් නොකළ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර ලබා දෙන ලෙසයි. නමුත් දැන් නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර ආශ්‍රිතවත් ගිනි ගැනීම් සහ පිපිරීම් දිනපතා වාර්තා වෙනවා. මේක හරියට අලුත් වයින් බෝතලයට පරණ වයින් පිරෙවුව කතාවට සමානයි. ඒ කියන්නේ ගෑස් සිලින්ඩරේ වගේම ගෑස් උත්පරණයි. හැබැයි මුද්‍රාව අලුත්. මේ අද වාර්තා වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම්. මේ ගෑස් ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න ජනාධිපතිවරයාට අවසානයේ කමිටුවක් පවාපත් කරන්න සිදු වුණා. එම කමිටුවේ වාර්තාවත් ලබන සතියේ ලබා දෙන බවයි වාර්තා වන්නේ. විපක්ෂයත් මේ ගැන පැමිණිල්ලක් දාන්න CID-ට ගියා. සමාගම් දෙකටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුව කුමහතාද අධිකරණයට ගියා. මේ අතර රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර ගෑස් මෙරටට ගොඩ බාන්න කිසිසේත් අවසර දෙන්නේ නැති බවයි. ඒත් මේ වන විට ගෑස් සමාගම් ඇමතිවරුන්ගේ කනින් රිංගලා ගිහින් තමන්ගේ මඩිය තර කරගන්න කටයුතු කරනවා. ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නැති සමාගම් දැන් ක්‍රියා කරන්නේ තව තවත් රටේ ජනතාව මුලාවට පත් කරන්න. මේ අතර ගෑස් අලෙවි නියෝජිතින්ට දැන් සිදුව තිබෙන්නේ පවතින තත්ත්වයක් එක්ක දර විකුණලා ජීවත් වෙන්නයි. එවැනි සිද්ධියක් අපට වාර්තා වුණේ තලවතුගොඩ ජයවඩන ගම ප්‍රදේශයෙන්. ඔහු ගෑස් අලෙවියෙන් ඉවත් වී දර මිටියක් රුපියල් 60 ගානේ විකුණනවා. අලුතෙන් එන අපි වුණා නම් තාම ආවේ නැහැ අපිට. මේ රිටර්න් ආවේ නැහැ. පරණ සිලින්ඩර් වලත් මේ රතු ලේබල් තියෙනවා. මාසය දෙකක් තුනක් වගේ පරණ සිලින්ඩර් ඒවා. එඩ්ඩි අපේ වයස් තියෙනවා. සමහර වෙලාවට පරණ එක ගලවන්නේ නැහැ. ඒක උඩින් මේ එකක් ගන්න අවස්ථා තියෙනවා. පාට දෙක තුනක ඒවා තියෙනවා. මේක පොළ තියෙනවා. කළු තියෙනවා. ඒක මේ ඉවරදාපේ ගන්න වෙන්නේ ගොඩක් පරණ. පරණ එක මාස දෙක තුනක් ඔක්තෝබර් මාසේ 28 ඉඳන් හරියටම ගෑස් ප්‍රමාණයක් ලැබුණ නැහනේ අපිට. ගෑස් හිගයක් තිබ්බනේ. සාමාන්‍ය ගෑස් සේල් එක හැදීගෙන එනකොට නැත්තම් මේ ප්‍රශ්නේ පටන් ගත්තා. දැන් නම් කොහොමද ගෑස් ගන්න ඉතින් කට්ටිය මැලි වෙනවනේ. ඉතින් දර ව්‍යාපාරෙත් කරගෙන යනවා එහෙම. ලොකු ලොකු ගෙවල් වල පාවිච්චි කරන්නේ දැන් දර පුපුරන්නේ නැහනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.